විරුද්ධවාදීන් මේ ගමන කඩාකප්පල් කරන්න කුමන්ත්‍රණ කරනවද නැද්ද? කරනවා. මේ ගමේ සජිත්ට ඡන්දෙ දුන්නා වෙන්න පුළුවන්, රනිල්ට ඡන්දෙ දුන්නා වෙන්න පුළුවන්. සාමාන්‍ය ජනතාව හැටියට බුද්ධිමත්ව මේක තේරුම් ගන්න. මොන මිනිහෙක් හරි හොඳ ගමනක් යනවා නම් අපි උදව් කරන්න ඕනද නැද්ද? උදව් කරන්න. ජනාධිපති කෙනෙක් පත් කළා මෙච්චර ලාභයි නා. ඊළඟ 14ක් මාලිමාවට ඡන්දෙ දීලා මාලිමාවෙන් වැඩි ගාණක් යවුවොත් මේ ලාභය වැඩි වෙයිද නැද්ද? වැඩි වෙනවා. අද තියෙන කිසිම පක්ෂකට ඉරියදී අනාගතයක් නැහැ. අපි ආදරෙන් හදපු පොහොට්ටුව ඒක අද ඉවරයි. අපි බිහි කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම එකක් අද නැහැ. එක්සත් ජාතික පක්ෂය බොහොම පහතට අද වැටිලා. ගෑස් සිලින්ඩරය කියන්නේ ගිය සැරේ මැතිවරණයට ගත්ත ස්වාධීන රවි කරුණානායක මැතිතුමාට හිමි සලකුණක් පවණයි. එක පැත්තකින් මේකට බෙදන්න නැතුව බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගෙන හින්දු සංස්කෘතිය ආරක්ෂා කරන්න පුළුවන් දේශපාලන බලවේගය තමයි ශ්‍රී ලංකා පොච්චන පෙර. අපි සංස්කෘතියත් එක්ක ගොඩනැගිච්ච දේශපාලන බලවේගය. අපි විශ්වාස කරන දේශපාලන කඩවර ශක්තිමත් කරන පාර්ලිමේන්තුව තුළ හඩක් නැගවන්න අපේ පිරිසක් ඔබේ පිරිසක් වෝට්ගේ තෝරාපත් කර පාර්ලිමේන්තුව නෙවන්නේ කියන කාරණය. දැන් හරිදේත් එක්ක අත්තල් බඳගන්න ගමේ කමත් එක්ක අපේ කමත් එක්ක ගුණයාපත් කමත් එක්ක යුතුයවන් ඉෂ්ට කරන්න කාලයක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. අපට ප්‍රතිපත්තිමය දේශපාලනයක් ඕනේ. අපිට පුද්ගලබද්ධ දේශපාලනයක් ඕනේ. වරප්‍රසාද නැහැ. මේ වෙනකොටම ප්‍රභු ආරක්ෂක සේවාව ඉවරයි. ඒකට ඉස්සරහින් පිටිපස්සෙන් ආරක්ෂාව දාගෙන යන කට්ටිය නැහැ. ඈ පෙන්ෂන් එක නැති බා අපි කලින්ම කිව්වා. මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට පෙන්ෂන් නැහැ. නිල වාහන නිල නිවාස නැහැ. වරදාන වරප්‍රසාද නැහැ. වෙනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අවුරුද්දකට රුපියල් ලක්ෂ 5ක තැපැල් මුද්දරක් හම්බු. තැපැල් මුද්දර. ඒ කියන්නේ ජනතාවට තැපැල්ෙන් පණිවිඩය යවන්න. ජනතාවට ආව පණිවිඩයක් නැහැනේ. ආ ඒකත් දැන් අහෝසි. ඒකත් නැහැ. නෑදෑව පිරිවරාගෙන රට යන්නත් බෑ. ඉතින් ඒක උඩ ඡන්දිල්ලල වැඩක් නැහැ. ඥාති සංග්‍රහය කරන්නත් බෑ. ඒගොල්ලොන වරදාන වරප්‍රසාද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට අපිව පාර්ලිමේන්තුවට යවන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා හොඳ මිනිසෙක්. හැබැයි ඔහුගේ නායකත්වය යටතේ ඔවුන් අසමත් වෙලා තියෙනවා. පිටපිටම ජනාධිපතිවරණ දෙකකදී ජයග්‍රහණයක් කරගන්න බැරුව අසාර්ථක වෙලා තියෙනවා. අවුරුදු පහෙන් පහට තමන්ගේ මන්ත්‍රී ආසනය රැකගන්න එක් පැත්තකින් තවත් පැත්තකට මාරු වෙන, නැවත ඒ පැත්තෙන් තව පැත්තකට මාරු වෙන ප්‍රතිපත්තියක් නැති, විනයක් නැති ඒ දේශපාලන සංස්කෘතිය අපි නිමා කළ යුතු වෙනවා. දියවන්නාව පිරිසිදු කරමු. එතනින් එහාට රට පිරිසිදු කරන එක මහ කජ්ජක් නෙමෙයි. මම හිතනවා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මගේ ප්‍රශ්න ගැන සානුකම්පිතව සහ සාධාරණව සිතලා බලලා මට තීන්දුවක් දෙයි කියලා. මම දන්න විදිහට මම මේ ඡන්දය ඉල්ලන්න සුදුසුයි කියලා මැතිවරණ කොමසමේ කොමසාරිස්වරයා ඇතුළු මැතිවරණ කොමසමේ සභාපතිවරයා දුරකථනයෙන් මං කැත්තම ඒ අය කිව්වා මගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කරන්නට අයිතියක් නැහැ කියලා මට ඒක ලබා දුන්නා. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ ඒකේ කලින් නම තමයි එක්සත් කොංග්‍රස් පක්ෂය. ඒකේ මේ ඉන්න මහලේකම්වරයා ගෝවින්ද සාමි ජයශීල 2019 දොළොස්වැනි මාසේ මේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කරපු නිෂ්කාසන වාර්තාවේ ආරක්ෂණ සහතිකයක් දෙන්න බැරි පුද්ගලෙක් විදිහට සඳහන් වෙනවා. එතුමාට මේ කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරන ඒ දේ සම්බන්ධව ඉතා දැඩි සැකයක් අපිට දිනන මොකද රංජන රාමනායක සිරගත වෙලා ඉන්නකොට එතුමාගේ සහෝදරයා YouTube channel එකකට කියනවා රංජන රාමනායකට කිසිඳු දේපලක් නැහැ මේ රටේ කියලා. දේශපාලනත් වෙනස් වෙනවා. ඔබට වක් කියන මන්ත්‍රීවරයෙක් ඔබ වෙනුවෙන් ඔහු ඔබ නියෝජනය කරනවා. එහෙම ක්‍රමයක් අපි ගොඩනගනවා. සා මතක තියාගන්න මෙතනින් එහාට අපේ පාලන කාලයේ පළමු වසර පහ අවසන් වෙනකොට අර පැරණි දේශපාලනය කරන්න කාටවත් බැරි වෙනවා. ආගම ජාතිය දඩ බීමා කරගෙන ජනතාව අවුස්සන ඒ දේශපාලන ඉවරය එතනින් යහට ඔබ වෙනුවෙන් අපි පෙන්වන්නම් දේශපාලනය කියන්නේ මොකද්ද කියලා ජනතාවාදී පාලනය කියලා කියන්නේ ඒකයි